අයිබෝන් අපි සියනතරු කණ්ඩායම අද ඇවිල්ලා ඉන්නේ මේ වෙලාවේ පෝට් සිටි එකට කොළඹ වරාය නගරයට. ඉතින් අද නිවාඩු දවසක්. ඒ හින්දා විශාල පිරිසක් දැක බලා ගන්න පුළුවන්කම තියෙනවා. ලාංකිකයන් වගේම විදේශ ජාතිකයන් පවා මේ ස්ථානෙට ඇවිල්ලා මේ නිවාඩු දවස ඉතාමත් විනෝදයෙන් සතුටින් ගත කරන ආකාරය අපිට දැක බලා ගන්න පුළුවන්කම ලැබුණා. හෙක්ටයාර 269 එක දවන්ත වපසරියක මේ වරාය නගර ව්‍යාපෘතිය තවමත් ඉදිවෙමින් පවතිනවා. බිල්ඩප් වෙමින් තියෙන්නේ. ඉතින් අපි මේ ගැන කිව්වොත් එහෙම ලෝකේ අංක එකේ වර්ල්ඩ් ක්ලාස් සිටි එක ඒ අත්දැකීම ශ්‍රී ලාංකිකයන්ට ලබා දෙන සහ විදේශ ආයෝජන රැගෙන එන්න ඒ වගේම දකුණු ආසියාවේ ජීවත් වීමේ හොඳම තැන විදිහට පත් කිරීමේ අරමුණින් තමයි මේ ආකාරයෙන් මේ පෝට් සිටි එක කොළඹ වරාය නගරයේ ඉදිවෙමින් පවතින්නේ. ඉතින් මෙතන නැති දෙයක් නෑ. තව ටික කාලෙකින් මේ වෙද්දි අපිට දැක බලා ගන්න පුළුවන්කම තියෙන්නේ දේවල් කිහිපයක් විතරයි. එතන විශේෂයි ඔබට මේ පේන බීච් එක. මේ බීච් එක කෘතිමව හදපු හැබැයි ස්වභාවික ඒ ගතිය තියෙන නියමානුකූලවම ස්වභාවික වින්දනයක් ලබා ගන්න පුළුවන් ආකාරයට මේ බීච් එක හදලා තියෙනවා. ඒ වගේම මෙතනින් එහාට ගියාම හෝස් රයිඩින්, ඒ වගේම අන්තර්ජාතික ජාත්‍යන්තර මට්ටමේ තියෙන වර්ල්ඩ් ක්ලාස් එකේ තියෙන රෙස්ටුරන්ට් තියෙනවා, ඒ වගේම හොටෙල්ස් තියෙනවා, ඒ වගේම විවිධ ක්‍රීඩා, ජල ක්‍රීඩා, වෙරළ ක්‍රීඩා, විනෝද ක්‍රීඩා මේ සියල්ලංගින්ම සමන්විතව මේ ආකාරයෙන් පෝට් සිටි එක මේ වෙද්දි අපිට දැක බලා ගන්න පුළුවන්. සහ ඉදිරියේදී වර්ල්ඩ් ක්ලාස් එකේ හෙල්ත් සෙන්ටර්ස්, හොස්පිටල්, ඒ වගේම සම්මන්ත්‍රණ ශාලා, ඒ වගේම එතනින් එහාට ගිහිල්ලා දැවැන්ත හෝටල් සංකීර්ණ, ඒ වගේම ලිවින් ඒරියා මේ සියල්ලක්ම මේ පෝට් සිටි එකේ මං කියපු දේවල් වලට වඩා තව ගොඩක් තියෙනවා. සියල්ල තියෙන නගරයක් බවට, වර්ල්ඩ් ක්ලාස් සිටි එකක් බවට පත් කරන්න තමයි මේ ආකාරයෙන් පෝට් සිටි එක ඉදිවෙමින් පවතින මේ වෙද්දී. ඉතින් අපි අද ඇවිල්ලා ඉන්න කිහිප දෙනෙක්ගෙන් අහලා බලමු ඒගොල්ලන්ට ෆීල් වෙන්නේ කොහොමද, ඒගොල්ලන්ට දැනෙන්නේ කොහොමද ෆෝට් සිටි මේ ව්‍යාපෘතිය නැත්තම් කොළඹ වරාය නගරය ඒගොල්ලන්ට දැනෙන්නේ කොහොමද කියලා අපි ගිහිල්ලා කතා කරලා බලමු. ෆෝට් සිටි බීච් ඒරියා එකට ඇවිල්ලා ඉන්න තවත් ෆැමිලි එකක් එක්ක අපි පොඩ්ඩක් කතා කරලා බලන්න හදන්නේ ඒගොල්ලන්ට කොහොමද මේ බීච් ඒරියා එක දැනුනේ කියලා. ඉතින් මට කියන්න මිස් කොහෙන්දලා ආවේ? අපි රාගමිදලා ආවේ. මුළු පවුලම ආවනේ. ඔව් ඔක්කොමලා. කියන්නකෝ දැන් මේ පළවෙනි පාර දාවේ. පළවෙනි පාර ආවා. කොහොමද මෙතන තියෙන පහසුකම් ඒ වගේම ඔයාලට ෆීල් වුණ විදිහ මේ ඒරියා එක මොනවද? අපි එනකොට ඇත්තට මේ වගේ කියලා දැනගෙන හිටියේ නැහැ. මේ පොඩි දෙන්නට ඕනේ කියලා තමයි ආවේ. ආවට පස්සේ හිතුණා මේ අපි දැන් ඊයේ තමයි බීච් එකට මේ දෙන එක්කන්ගේ ඊට වඩා මෙතනට කෙලින්ම ආව නම් හොඳයි කියලා. ඉතින් මෙතන සේෆ්ටි අතිනුත් ෆැසිලිටීස් අතිනුත් හැමතිම හොඳයි. පොඩි අර එන්ජොයි කරන්න ගොඩක් ෆැසිලිටීස් තියෙනවා සහ මම හිතනවා ඒගොල්ලෝ ඒ වෙලාවේ පොඩි වෙලාවෙ එන්ජොයි කරා කියලා. හරි, දැන් පෝට් සිටි කියන්නේ දෙවන්ත ව්‍යාපෘතියක් නෙමෙයි, කාදීර පහකින් සමන්විත, ඒ කියන්නේ නැති දෙයක් නෑ. ලෝකේ තියෙන අර මේන් සිටි එකේ තියෙන හැම දෙයක්ම මේ වරාය නගරය ඇතුළට ගේන්න මේ අදාළ බලධාරීන් කටයුතු කරමින් ඉන්නවා අධීර පහකින් සමන්විතයි. ඉතින් මේ දේවල් එක්ක ලංකාව ගැන කතා කරද්දී මොන වගේ අදහසක්ද ඔබට තියෙන්නේ? මොකද්ද තව මෙතනට එන්න ඕනේ, වා හිතන දේවල් මොනවද, කොහොමද රටක් විදිහට අපි ඒ දේවල් සාමාන්‍යයෙන් ඔයාලට දැනෙන හිතන විදිහ මොන වගේද? ඇත්තට මේක හොඳ ප්‍රොජෙක්ට් එකක්, හොඳට කරගෙන යන්න පුළුවන් නම් ගොඩක් ප්‍රොජෙක්ට්ස් පටන් ගන්න ඒ ගැම්මෙම ඉවර වෙනවා ගොඩක් අඩුයි. ඉතින් මේක කරගෙන යනවා නම් ඇත්තටම ලෝකෙට ලංකාව කියන රට ගොඩක් නිරාවරණය වෙලා ගොඩක් බිස්නස් අපිට ඇවිල්ලා අපිට අපේ දරුවන්ට හොඳ අනාගතයක් මේ රටේ තියෙයි කියලා මම විශ්වාස කරනවා. හරි, බොහොම ස්තුතියි. එහෙනම් ආයි දවසක ඉන්නේ කියලා අපි කියනවා. ඒ වගේම තව තව දේවල් මෙතන හැදෙනවා, ඒවත් බලන්න අපිට නැතත් නේද පොඩි අයට ලොකු දේවල් ඉදිරියට බලාගන්න පුළුවන් වෙයි. පෝට් සිටි එකට ඇවිල්ලා ඉන්න තවත් කට්ටියක් එක්ක අපි කතා කරන්න ලෑසිය. මට ඔබතුමාගේ නම කියන්න. මගේ නම ඉසුර. ඉසුරවද කොහොමද, ඉසුර මහත්තයා කොහොමද මේ තැන ඔබට දැනෙන්නේ? ඇත්තටම ලොකු වෙනසක් තියෙනවා. අපිට ඉතින් ළඟ මේ වගේ විනෝද වෙන්න තැනක් තියෙන එක ලොකු දෙයක්. ඒ කියන්නේ දැන් පොඩි ඈත් එක්ක ආවහම ගොඩක් සතුටු වෙන්න පුළුවන් තැනක්ද? ඔච්චර වෙලා හිටියද? දැන් වෙලා ටික එක එක පී වගේ ඉඳන් හිටියද මේ වෙනකල්ම? දැස්සක් වෙනවා ඉඳින් ගලින් යනවා. හරි, දැන් කියන්නකෝ මේ ප්‍රොජෙක්ට් එක ඉදිරියේදී ඔබ දකින්න කැමති ලංකාවේ දැවැන්ත ආයෝජන අවස්ථාවක් මේක. ඉදිරියේදී මොන වගේ විදිහටද ඔබ දකින්න කැමති මේ පෝට් සිටි ප්‍රොජෙක්ට් එක? මෙහෙම හැමෝටම එන්න පුළුවන් විදිහට ටිකක් ඒ කියන්නේ ඉවිසුම් පහසු වෙන විදිහට හැමෝටම පහසු, ඒ කියන්නේ මේ ලොකු මුදලක් කැට කරලා ඉන්න අය බැරි අයත් ඉන්නවනේ.
ඒ අයටත් එන්න පුළුවන් විදිහට සාමාන්‍ය විදිහට තිබුණා නම් ඉතින් හැමෝම ඒක සතුටු වෙලා යයි කියලා හිතෙනවා. හරි. එතකොට මෙතනින් කෑව බිව්වද මොනවා හරි? ඔව් කෑම. කොහොමද කෑම ලංකාවේ කෑම විතරයි තියෙන්නේ? නෑ නෑ ඉන්දියන් කෑම තියෙනවා ලංකාවේ කෑම තියෙනවා. ගොඩක් ඉන්දියන් ලංකාවේ තමයි තිබුණේ නා. ඒවා ලොකු ගණන්ද එක්ස්පෙන්සස් වැඩිද නැත්නම් සාමාන්‍ය ගණන් වලට කන්න පුළුවන්ද කොහොමද? සාමාන්‍ය ගණන් වලට මිලද ගන්න පුළුවන්. ලොකු මිලක් නැහැ අතට. හරි. ඊට පස්සේ දැන් මේ කියන්නේ මේ අපේ රට දැන් සාමාන්‍යයෙන් කියනවානේ ආර්ථික පැත්තෙන් අපි යම් යම් දේවල් ඩොලර්ස් ගේන්න අපි කරන්න ඕනි කියලා. එතකොට ඔයාගේ මොන හරි අයිඩියාස් තියනවද මේ පෝට් සිටි ප්‍රොජෙක්ට් එකත් එක්ක මේ අදාළ බලධාරීන්ට කියන්නේ මොකක්ද පණිවිඩයක් තියනවද? ඔව් එතනම තව විදේශිකයන් ගෙන්න ගන්න මීට වැඩි ටිකක් වැඩ පිළිවෙලකට හොඳට කරානම් හොඳයි කියලා හිතන. ඒ කියන්නේ ඒගොල්ලන්ගේ ආකර්ෂණය වැඩි වෙන්න සහ ඒගොල්ලන්ව මෙතනට ගෙන්න ගන්න පුළුවන් තවත් එක එක විනෝදාත්මක දේවල් ඒ දේවල් ටින් වැඩි වීම කරන්න හොඳයි කියලා හිතෙනවා. හරි. බොහොම ස්තුතියි ඔබතුමාට අපිත් එක්ක සම්බන්ධ වෙන්න. ඉතින් පෝට් සිටි එක ගැන ඒගොල්ලන්ට දැනෙන්නේ කොහොමද කියලා අපි අහන්නයි හදන්නේ. මට කියන්න ඔබතුමාගේ නම මොකද්ද? මම ගෝමස්. ගෝමස් මහත්තයා කොහෙන්දලා ආවේ? මම මාලිගාවත් ඉඳන් ආවේ. දැන් මේ කීවෙනි පාරද පෝට් සිටි එකට ආවේ? මේ මගේ තුන්වෙනි පාරේ. පාර මගේ ඇවිල්ලා තියෙන්නේ ෆැමිලි එකත් එක්ක රිලැක්ස් කරන්න ආව පොඩ්ඩක්. හරි. මේ ඉතින් හොඳ තැනක් ඇත්තටම රිලැක්ස් කරන්න ෆ්‍රී අපිට කිසිම ගෙවීමක් මූත් කරන්න නැහැ. ෆැමිලි එකත් එක්ක ඇවිල්ලා හොඳ කාලයක් ගන්න පුළුවන්, එන්ජොය කරන්න පුළුවන්, සතුටෙන් ඉන්න පුළුවන්. හරි. දැන් කියන්නකෝ, ඒ කියන්නේ මොන වගේද මේ මේ ව්‍යාපෘතිය ගැන රට ගැන හිතද්දි ගෝමස් මහත්මයාට දැනෙන්නේ? ඒක ගැන ඇත්තටම මේ කමෙන්ට්ස් නැහැ මොකුත් කියන්න. දැන් රට යන තත්ත්වෙත් එක්ක මට මොකුත් කියන්න බෑ. එක එක ෆැමිලි බෑක්ග්‍රවුන්ඩ් එකත් එක්ක තමයි ඒක ඩිපෙන්ඩ් වෙන්නේ. ඒ කියන්නේ ඇත්තටම මොකුත් කියන්න බෑ දැනට. හරි. ඒ කියන්නේ ඔයා කැමති මේක තව මොන වගේ වෙනවා නන්ද? ඔයා හිතන්නේ මේක මොන වගේ වෙන්න ඕනි කියලාද? මේක ඇත්තටම ගොඩක් හයි ක්ලාස් නැත්නම් මිඩල් ක්ලාස් කට්ටියට විතරයි දැනට එන්න පුළුවන්කමක් තියෙන්නේ. ස්පෙෂලි ට්‍රයි ෂෝ එකක් බයික් එකක් තියෙන කට්ටියට ඇතුළට එන්න බෑ. මං හිතන්නේ ඒගොල්ලන්ටත් ඕපන් කරා නම් ඒගොල්ලොත් ඇවිල්ලා ඒගොල්ලන්ගේ කාලේ එන්ජොයි කරයි කියලා මං හිතෙනවා. තියෙනවා හොඳ මේ බීච් එක නිකන් පූල් එකක් වගේ තියෙන හොඳට පොඩි කට්ටියත් එන්ජොයි කරනවා. මේ ගිලෙන්නේ සේෆ්ටි පැත්තෙන් තියෙන ගොඩක් ගේම්ස් ෆ්‍රී ගේම්ස් එහෙම තියෙනවා. ඉතින් හොඳට කට්ටිය මේ ඉඩ තියෙනවා සෑහෙන අනිත්යන් වල වැඩි ක්ලීන් නීට් මේ එන්වයරන්මන්ට් එකත් හොඳට තියෙනවා. ඉතින් හොඳ පරිසරයක් තියෙන නිසා එන්ජොයි කරන්න පුළුවන් කියලා හිතෙනවා. ඒ කියන්නේ රට ගැන කල්පනා කරද්දී මේ ව්‍යාපෘතිය සුභවාදීව අනාගතයේ ගැන හිතද්දී අපිට මේ එහෙම කතා කරන්න පුළුවන් නේද? ඔව්. දැනට පේන විදිහට ඉතින් ඇත්තට හොඳයි. මේ ගොඩක් කට්ටියට වීකෙන්ඩ්ස් වල කොහෙවත් යන්න බෑනේ. ඉතින් ගොඩක් ඔක්කොමලාට මෝල් වලට යන්න පුළුවන් කමක් නැහැ. ඉතින් මේ වගේ තැනකට ඇවිල්ලා ඒගොල්ලන්ගේ කාලය හොඳට එන්ජොයි කරන්න පුළුවන් ෆැමිලි එකත් එක්ක ෆ්‍රෙන්ඩ්ස්ලත් එක්ක. හරි. බොහොම ස්තුතියි ගෝමස් මහත්මයා. බොහොම ස්තුතියි. දකුණු ආසියාවේ ద్వාරය ලෙස නම් කර ඇති කොළඹ වරාය නගර ව්‍යාපෘතිය ශ්‍රී ලංකා රාජ්‍ය සහ චයිනා හබ ඉංජිනේරින් සමගමේ ඒකාපතතාවෙන් රාජ්‍ය පෞද්ගලික හවුල්කාරීත්ව ව්‍යාපෘතියක් විදිහට ක්‍රියාත්මක වෙනවා. වරාය නගරේ පිහිටා තියෙන්නේ ලෝකයේ 18 වන හොඳම සම්බන්ධිත වරාය විදිහට ශ්‍රේණිගත කළ කොළඹ වරායට යාපතව. හෙක්ටයාර 269ක ඉඩම ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව මගින් විශේෂ ආර්ථික කලාපයක් විදිහට හඳුනාගෙන තිබෙනවා. ඒ නිසාම ජාත්‍යන්තර ව්‍යාපාර සහ බහුසේවා මධ්‍යස්ථානයක් නිර්මාණය කිරීමටත් හැකියාව ලැබුණා. මේකේ විශේෂත්වයක් වෙන්නේ සිංගප්පූරුව සහ ඩුබායි වගේ කලාපීය මධ්‍යස්ථානයක සසඳනකොට වරාය නගරය 80%ක විතර පිරිවැය වාසියක් සැලසීම. විදේශීය ඍජු ආයෝජන ආකර්ෂණය කර ගන්නත් මේ ව්‍යාපෘතිය අවස්ථාවක් ලෙසයි සැලකෙන්නේ. ඩොලර් බිලියන 1.56ක ගිවිසුමක් මගින් මේ ව්‍යාපෘතියේ කටයුතු ආරම්භ වුණා. වර්ග මීටර 61,000ක පමණ විශාලත්වයකින් සමන්විත වන සුඛෝභෝගී විලා ව්‍යාපෘතියක්ද මේ වරාය නගරයට ඇතුළත් වෙනවා. අලංකාර වීදි දර්ශන, විනෝද උද්‍යාන, රෝහල්, ඒ ශ්‍රේණියේ කාර්යාල කුළුණක්, සුඛෝභෝගී නිවාස, වෙළඳ සංකීර්ණ, විනෝද බෝට්ටු 200කින් පමණ සමන්විත වන යාත්‍රා ගමන් පහසුකම්, ජාත්‍යන්තර පාසල් වගේම විශ්වවිද්‍යාල, තීරුබදු රහිත සාප්පු සංකීර්ණ, සමුද්‍ර හෝටල්,
ජාත්‍යන්තර මූල්‍ය මධ්‍යස්ථාන සහ කිලෝමීටර 3.7ක් දිග කෘතිම දිය කඩනයට සමගාමීව සිදුවන කොරල්පර ව්‍යාපෘතිය වගේම දිය යට නිර්මාණය කිරීමට සූදානම් වන කෞතුකාකාරයද මෙම නගරයේ ආකර්ෂණය තවත් වැඩි කරනවා. ප්‍රධාන ව්‍යාපෘති කීපයක්ම ආරම්භ කරන්නේ 2024 වසරේ ජුනි මාසයේදී. මේ සමස්ත ව්‍යාපෘතිය චීන ශ්‍රී ලංකා සහයෝගීතාවේ ප්‍රතිඵලයක් විදිහට හැඳින්වුවත් වරදක් නැහැ. දකුණු ආසියාව ගෝලීය ආර්ථික මධ්‍යස්ථානයක් බවට පත් කරන්නත් මේක ඉවහල් වෙනවා. මේ ව්‍යාපෘතියේ තවත් විශේෂ ලක්ෂණයක් වන්නේ රැකියා අවස්ථා 140,000ක් පමණ නිර්මාණය වීම. ශ්‍රී ලංකාවේ දළ දේශීය නිෂ්පාදනයට වාර්ෂිකව ඩොලර් බිලියන 13.8ක් එකතු කරන්නත් මේ මගින් හැකියාව ලැබෙනවා. ඒ අනුව ව්‍යාපාර සඳහා මෙම භූමිය ආකර්ෂණීය කේන්ද්‍රස්ථානයක්. ලෝක මට්ටමේ ව්‍යාපාරික වගේම අධ්‍යාපන අවස්ථා ලබා ගැනීමටත් මේ ව්‍යාපෘතිය ඉවහල් කරගන්න පුළුවන්. ජාත්‍යන්තර ආයෝජන, මූල්‍ය, විනෝදය, විවේකය හා අනෙකුත් සේවාවන් සඳහා කේන්ද්‍රස්ථානයක් විදිහට ගොඩනැගීම තමයි මෙහි අරමුණ. ආසියාවේ වඩාත්ම ජනප්‍රිය වගේම දකුණු ආසියාවේ ප්‍රමුඛතම සංචාරක ගමනාන්තය බවට ශ්‍රී ලංකාව පත්කිරීම තමයි මේ වැඩපිළිවෙලේ ප්‍රධාන ඉලක්කයක් වෙන්නේ. හොඳයි, අපි තවත් ජනතා අදහසක් දැනගන්නයි හදන්නේ. ඉතින් මෙතන විශාල පිරිසක් විවිධ ප්‍රදේශවලින් ඇවිල්ලා ඉන්නවා පෝට් සිටි එකට. මොන මොන පළාත්වලින්ද කියලා කියන්න අපි දන්නේ නැහැ. මට කියන්න ඔබතුමාගේ නම. මම විජය කුමාර්. විජය කුමාර් මහත්මයා කොහෙන්දලා දාවේ? මම දෙහිවල. දෙහිවල. ඉතින් මේ කීවෙනි පාර දාවේ, අද දාවේ කොහොමද ඔබට දැනෙන්නේ මේ පෝට් සිටි ව්‍යාපෘතිය ගැන? දෙසරේ ගාවේ. මට නම් මේක හොඳයි. එහෙනම් දැන් දුව ඇවිල්ලා ඉන්නේ. එයාට තමයි මෙන්නට දැන් ආවේ. එහෙනම් මට හොඳයි. අර ඔක්කොම ලස්සන තියන්නේ පාර හදලා තියන්නේ. අනිත් එක අර පොටු ගණන් බීච් එක හදලා තියන්නේ. ඒ නිසා කලින් ආවේ දැන් අර දුවට මෙන්න තමයි. හරි, දැන් ඔබතුමා ලංකාවේ සහ පිටරටවල් වල සංචාරවලට ගිහිල්ලා තිනේ, විදේශ සංචාරවලට ගිහිල්ලා තිනේ. එහෙ තියෙන පහසුකම් එක්ක ගත්තහම දැන් මේ වරාය නගර ව්‍යාපෘතියේ පාරවල් විදේශ රටවල් වල වගේ, ඒ වගේම මෙහෙ තියෙන පහසුකම් ගත්තාමත් රෙස්ටුරන්ට්, ඒ වගේම එතනින් එහාට ගිහිල්ලා ඉදිරියේදී තව තව විවිධ දේවල්, විශාල දේවල් මේ පෝට් සිටි එක ඇතුළට රැගෙන එන්න මේ ව්‍යාපෘතියේ කටයුතු සූදානම් කරලා තියෙනවා. ඒ දේවල් එක්ක ලංකාව සම්බන්ධයෙන් සුභවාදීව මොනවද හිතෙන්නේ ඔබතුමාට? ඩෙවලප්මන්ට් කියන්නේ මෙතන සිංගප්පූර් එක බැලුවා, අතන මේ වගේ නෑ. මෙතන මේක ලාජ් ඒරියා එකක්, ලාජ් ඒරියා වගේ තියෙන නිසා මේක හොඳට මම ප්‍රාර්ථනා කරන්නේ හොඳට ඩෙවලප් කරලා පෝට් සිටි එක අපිට අර ලංකාවට හොඳ ටූරිස්ට් ප්ලේස් වගේ ඉන්න ඕනේ, අපිට අර ඉන්කම් එකක් එන්න ඕනේ. හොඳයි, බොහොම ස්තුතියි ඔබතුමාට. පෝට් සිටි බීච් එකට ආපු වෙලාවේ ඉතින් කතා කරන්න ගොඩක් අය ඉන්නවා. ඒ අත්දැකීම අපි දැනගන්න ඕනේ. මොකද රටක් විදිහට ජනතාව මොනවද කියන්නේ, ඒගොල්ලන්ගේ අදහස් එනද, වටිනා අදහස් ඒවා එකතු කරගන්න එක වටිනවා. සමාජ මාධ්‍ය විදිහට, මාධ්‍ය කරුවන් විදිහට අපිට ඇත්තටම මේ දේවල් ඉතාමත් වටිනවා. ඉතින් අපි තවත් කෙනෙක් එක කතා කරලා බලන්නයි හදන්නේ. මට කියන්නක ඔබතුමී කොහෙන්දලා දාවේ, නම මොකද්ද? මගේ නම රසාංජලි. මම ආවේ විශ්වවිද්‍යාලයෙන් ඉඳලා. රසාංජලි, දැන් අද පළවෙනි පාර දාවේ? මම අද පළවෙනි පාර තමයි ආවේ. කවුරු කවුරුද ආවේ? තව ඉන්නවද කට්ටිය තනියෙන් මේ නාවේනේ? නෑ, හස්බන්ඩ්යි බබයි, බබාගේ ඉස්කෝලේ යාළුවෙකුත් ෆැමිලි එකත් එක්ක තමයි ආවේ. හරි, දැන් අවිස්සාවෙල්ල ඉඳලා ඔන්න පෝට් සිටි එක බලන්න ඇවිල්ලා තියෙන්නේ. කොහොමද මෙතන මේ බීච් එක, පෝට් සිටි බීච් එක වාඩි දැනුනේ කොහොමද? ඇත්තටම ලොකු වෙනසක් දැනෙනවා. මොකද අපි වෙන බීච් වලට ගිහිල්ලා තියෙනවා. ඉතින් අර බබෙක්ව නිදහසේ බීච් එකකට දාන්න තරම් අපිට බයයි, සේෆ්ටි එක කියන්නේ මදි බයක් හිතෙනවා. ඉතින් ඇත්තට මෙතන නිදහසේ මේ බබා සෙල්ලම් කරනවා දැකලා ඇත්තටම මට ගොඩක් සතුටුයි. කියන්නේ සේෆ්ටි එක අතනත් හොඳයි. මේ වගේ දේවල් ඇත්තටම අපේ රටේ ඇති වෙන්න ඕනේ. ඒ කියන්නේ ආර්ථිකයේ පැත්තෙන්ද, අනිත් සමාජයේ පැත්තෙන්ද, හැම පැත්තකින්ම, කියන්නේ කිසිම ಜಾති ભેදයක් නැතුව හැමෝම ඇවිල්ලා විනෝද වෙනවනේ. ඉතින් මේ සුන්දර තැනක් ඇත්තටම සතුටුයි මේ වගේ දෙයක් මේ අපේ රටේ ඇති වෙලා තියෙන එක ගැන. රසංජලි කියූප එක ඇත්ත, මේ බීච් එක ආටිෆිෂල් බීච් එකක්. හැබැයි ඒ ආටිෆිෂල් එක ඇතුලේ ස්වභාවික සෞන්දර්යයේ කිසිම අඩුවක් නැහැ. අර රැල්ල නගන විදිහ, ඒ කිසිම අඩුවක් මෙතන පේන්න නැහැ. ඉතින් කිලෝමීටර් දෙකක් තියෙනවා බීච් එක. ඒ බීච් එක ගැන විතරයි රසංජලි කිව්වේ. එතනින් එහාට රටක් විදිහට ඔයා හිතන්නේ මෙතනට තව මොනවද වෙන්න ඕනි? ඇත්තටම තව ඉතින් දියුණු වෙන්න දේවල් තියෙනවා. කන්ස්ට්‍රක්ෂන් තාම වෙනවා.
මේ ඉතින් අපිත් කැමති අර පිටරට සිංගප්පූරෝ ඒ වගේ පිටරටවල තියෙන දේවල් අපේ රටෙත් ඇති වෙනවනේ. එතකොට අපිට ෆොරිනර්ස්ලා ලංකාවට ඇවිල්ලා එතකොට ඒ පැත්තෙනුත් ආදායම අපේ රටට ලැබෙනවනේ. ඉතින් එතකොට මේ අපේ රටනේ ඒක දියුණු වෙන්නේ. ඉතින් ඇත්තටම සතුටුයි මේ ඒ වගේ තව තව තවත් මෙතන දියුණු වෙලා ලස්සන දේවල් ආර්ටිෆිෂල් වුණත් ඒක අර මේ හරියටම දැනෙනවා අපිට. ඒක අර මේ නැචරල් විදිහටම දැනෙනවා. ඒක ආර්ටිෆිෂල් කියලා තේරෙන්නේ නැහැ මේ බීච් එක. මේ ඇත්තටම සුන්දර මේ ලොකු සුන්දරත්වයක් තියෙනවා මෙතන. හරි මෙතනට ඇවිල්ලා නැති තාම හැබැයි එන්න බලාගෙන ඉන්න අයට රසාංජලි අද දෙන පණිවිඩය මොකද්ද? ඇත්තටම මම මේ ලංකාවේ ඉන්න හැමෝටම කියනවා තාමත් ඇවිල්ලා නැත්නම් මෙතන සුන්දරත්වය විඳින්න. මේ ලොකු සුන්දරත්වයක් තියෙනවා. ඉතින් මේ කියන්නේ ළමයින්ගේ ආරක්ෂාව අතින් ඒ පැත්තෙනුත් හොඳයි, විනෝද වෙන්න තියෙනවා, එක එක ක්‍රීඩා තියෙනවා. ඉතින් මේ හැමෝටම එන්න කියලා තමයි මට කියන්න තියෙන්නේ. ඉතින් තාමත් ඇවිල්ලා නැති අයට හරි බොහොම සුදුසුයි අපිත් එක්ක කතා කරන්න. පෝට්සෙරි බීච් එකේ ඉන්න තව අපේ සහෝදරයෙක් එක්ක කතා කරන්න හදන්නේ. ඉතින් මට කියනකො නම් මොකද ඔබතුමාගේ? මම දිලංක. දිලංක, ඉතින් බීච් එකේ මේ ඇත්තරම නාන ගමන් විනෝද වෙන ගමන් ඉන්නේ කරදරකාරට සමහ වෙන්න ඕනි. දිලංක කියන්නකො මේ දිලංකට මේ බීච් එක දැනෙන්නේ කොහොමද? දැන් තව තව බීච් වලට ලංකාවේ ඕන තරම් හතර වටේම තියෙනවනේ ගිහින් ඇදිනේ, මේක දැනෙන්නේ කොහොමද? ඇත්තරම ගත්තොත් දැන් මේ කොළඹ ඒරියා එකේ ගත්තොත් අපිට සේෆ් බීච් එකක් නැහනේ. එතකොට මේක හොඳයි පොඩි කට්ටියත් එක්ක එන්ජොයි කරන්න හොඳ ප්ලේස් එකක්. හරි, ඊට පස්සේ මේ වරාය නගර ව්‍යාපෘතිය ගැන කතා කරාම මේක දවැන්ත ව්‍යාපෘතියක්, අදියර පහකින් තමයි මේක ඉවර වෙන්න නියමිත වෙලා තියෙන්නේ. ඉතින් ලොකු ආයෝජනයක් මේකට ගේන්න නියමිතයි. මේ සියල්ල එක්ක රට ගැන කතා කරද්දී දිලංකට මොකද හිතෙන්නේ? ඇත්තරම ඉතින් ඒ ප්‍රොජෙක්ට් එක හරි විදිහට ප්ලෑන් කළා, ඒ රිටර්න් එක ආවොත් අපේ රටට හොඳයි ඇත්තරම. දිලංක රැකියාවක් කරනවානේ. දැන් ඒ කරන රැකියාවත් එක්ක සම්බන්ධ කරලා දැන් අපේ රටේ ආර්ථිකය ගැන කතා කරද්දී අම්මා ආකාරයකින් ඍණාත්මකව තමයි අපිට කියන්න සිද්ධ වෙන්නේ. එතකොට ඒක අපිට පොසිටිව් කරගන්න, අපිට සාධනීයව හිතන්න මේ ව්‍යාපෘතිය මොන වගේ බලපායි කියලා දිලංක හිතනවද? ඇත්තට මේක රිටර්න් එක එන්න නම් මම දකින්නේ ඉතින් අපේ පාලකයන්ගේ ක්‍රියාකාරීත්වය තමයි. ඒගොල්ලෝ පොසිටිව්ලි ඒක හරියට ජෙනුවින්ලි හරියට වැඩේ කරොත් ඒ රිටර්න් එක ලංකාවට හම්බෙයි. දිලංක මොනාද හිතන්නේ, තව මොනාද මෙතනට එකතු වෙන්න ඕනි, මොන වගේ දේවල් කියලාද? මෙතන තව ඇක්ටිවිටීස් ඇඩුණා නම් හොඳයි. ඊට අමතරව එතකොට ඒ කියන්නේ ගොඩක් ක්‍රවුඩ් එකක් මෙතන ඇවිත් ඒගොල්ලන්ට එන්ජොයි කරන්න පුළුවන්. ඒ වගේ මෙතන අනිත් මෙතන බිස්නස් කරන කට්ටියත් රිටර්න් එකක් තියෙනවා. මේ වත්ත ඩිවලොප් වුණා නම් හොඳයි දෙයි. හරි දිලංක, බොහොම ස්තුතියි අපිත් එක්ක කතා කරාට. ඕකේ, තෑන්ක්යූ. ඉතින් ඒ තමයි ජනතාවගේ අදහස් මේ කොළඹ වරාය නගර ව්‍යාපෘතිය ගැන, පෝට් සිටි එක ගැන. ඉතින් අපේ ප්‍රාර්ථනය මේ පෝට් සිටි එක තව තවත් දියුණු වෙලා අනාගතයේ වර්ල්ඩ් ක්ලාස් සිටි එක තියෙන හැම දෙයක්ම ආයි මේ ලෝකෙ වෙන කොහෙවත් ගිහිල්ලා බලන්න ඕනේ නැතුව අපේ රටේ මේ පෝට් සිටි එක ඇතුළට හැම දෙයක්ම ඇවිල්ලා රටත් ඒ තුලින් දියුණු වෙලා අනාගතයේ දවසක ලස්සනට මේ ඉරියාක තව තවත් අපිට දැක බලා ගන්න පුළුවන් නම් ඒක තමයි ප්‍රාර්ථනය. සීනතරු කණ්ඩායම මේ ආකාරයෙන් පෝට් සිටි ඉඳලා සමුගන්නේ අන්න ඒ විදිහට අනාගතයේදී පෝට් සිටි එක අපිට දකින්න පුළුවන්කම ලැබේවා කියලා ඔබත් එක්ක එකතු වෙලා ඉතින් අපි තවත් දවසක හම්බ වෙමු මේ වගේ තැනකදී.